Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම පැවති සමයේ ලක්ෂ්මන් කිරියල්ල සහ ෆයිස මුස්තාපා යන අමාත්‍යවරුන් මැතිවරණ වේදිකාවේ සිදු කළ ප්‍රකාශයක් මගින් ඔවුන් මැතිවරණයට අදාළව දූෂණ යන චෝදනාවට ලක්වන බව පවසමින් නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශ්වයේ වශයෙන් නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සාමාජිකයන් අද එම කොමිසම වෙත කැඳවා තිබුණා. ගිය පළාත් පාලන මැතිවරණයේදී ඔබට මතක ඇති ලක්ෂ්මන් කිරියල්ල සහ ෆයිස මුස්තාපා යන අමාත්‍යවරුන් ඡන්දදායකයන් බියවදන ආකාරයෙන් යම් ප්‍රකාශයන් කීපයක් සිද්ධ කරා. විශේෂයෙන්ම මේ ප්‍රකාශයන් 2002 අංක 1 දරන පළාත් පාලන ආයතන සංශෝධන පනත අනුව දූෂණය කියන වරදට හසු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ කාලය තුළදීම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ල අනුව ප්‍රකාශයක් ලබා දෙන්නේ කියලා තමයි අද දවසේදී අපි අල්ලස් කොමිසම හමුවට පැමිණියේ ප්‍රකාශය ලබා දීම සඳහා. ඒ යටතේ ඔවුන්න මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කළ ඔවුන්ට දඬුවම් කිරීමේ බලතල අල්ලස් කොමිසමට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මේ අමාත්‍යවරුන් දෙදෙනා හැකියක්මනින් මේ අල්ලස් කොමිසමට කැඳවලා ඔවුන්ගෙන් ප්‍රකාශන ලබාගෙන නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම මේ වන විට සබරගමුව මධ්‍යම උතුරු මැද කියන පළාත් සභා විසිරුව හැරලා තියෙන්නේ. නමුත් මේ වන තෙක් ඡන්ද විමසීම් පවත්වල නැහැ. මෙහි තියෙන භයානකම තත්වය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට ගියා රජය යම්කිසි අවස්ථාවකදී මේ පළාත් සභා ඡන්දය කල්දා ගැනීම සඳහා. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා ප්‍රතික්ෂේප කරා මේ ඡන්දය කල් දැමීම. හැබැයි ඒ ප්‍රතික්ෂේප කළා දැන් මාස ගණනාවක් ගත වෙලා තිනවා. අද වෙනතෙක් මේ පළාත් සභාවල ඡන්දය පවත්වන්න ආණ්ඩුව කටයුතු කළා නැහැ. මහ ඇමතිවරයෙක් නැතුව දැන් මේ පළාත් සභා තුන දීර්ඝ කාලයක් තිස්සේ පාලනය වෙමින් පවතිනවා ඉතාමත් නීති විරෝධී ආකාරයෙන්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්න අනාගතයේදී.